ආයුබෝවන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක 1 සේතු දැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මාස 5ට ඩෙංගු රෝගීන් 24000 පණි මරණ 9ක් දක්වා ඉහළට රජයේ ආයතනවල හොරකම නතර කරන්න ජාතික විගණනය දුන් ලක්ෂයකට වැඩි නිර්දේශවලට මොකද උනේ කියලා අද ටෙලිවැකියෙන් පවතින වැසි සහිත කාලුගුණය සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ පවතින තත්ත්වය හමුවේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් රට පුරා ආරම්භ කර ඇති බවයි. මේ වසරේ වර්තා වෙන්නේ ඩෙංගු මරණ 9ක් විතරයි. වෙනත් අවුරුදු වලට සාපේක්ෂව ගත්තාම අවමට්ටමක තියෙන්නේ. මේ අවස්ථාව වෙන විලට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටස 9ක් විතරයි අධි අවධානම් විදියට හඳුනාගෙන තියෙන්නේ. නමුත් මීට කලින් තිබිච්ච අත්දැකීම් එක් මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වර්තා වීමේ වැඩිවීමේ ප්‍රවණතාවය තියෙන්නේ කොහෙද කියලා ඒ අනුව අපි හඳුනාගෙන තියෙනවා. මේ අවස්ථාවේදී අධි අවධානම් බිය හැකි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටස 71ක්. මේ අවස්ථාවේදී ඩෙංගු අවධානම් කලාප විදියට අපි හඳුනාගෙන තියෙන්නේ කොළඹ මහනගර සභා ප්‍රදේශයේ රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ බස්නාහිර පළාතේ මධ්‍යම පළාතේ නුවර මහනගර සභා ප්‍රදේශයේ සහ මැණික්හින්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කිරියල්ල සහ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයත් අපි හඳුනගෙන තියෙනවා. මේ එළඹෙන මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වැඩිවීම ප්‍රවණතාවය අපි දකිනවා. ඊයේ සිට මේ මාසේ 26 වෙනිදා සිට ලබන සෙනසුරාදා වෙනකල් ජූනි මාසේ පළවෙනිදා වෙනකල් විශේෂ ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව හඳුනාගත් අවදානම වැඩි දිස්ත්‍රික්ක 15ක අධි අවදානමක් ඇති විය හැකියි අපි බලාපොරොත්තු වෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 71ක මේ විශේෂ මධුර මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 511 වැනි ටෙලිවැකිය. ඔබ දන්නවා අපේ ටෙලිවැකිවල එක් ප්‍රධාන අරමුණක් වනුයේ දූෂණ වංචා අක්‍රමිකතා හා අකාර්යක්ෂමතාව හෙළි කිරීම නේද? මොකද අප විශ්වාස කරනවා හිල් කූඩයකට වතුර පුරවන්ට යාම තීරුමක් නැති කාර්යයක් කියලා. හොඳේ අපේ ජනවහරේ කියමනක් තියෙනවා අර මේ පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගියා වගේ කියලා නේද? ඒ වගේම තමයි ඉතින් අර වැටත් නියරත් ගොයම කානම් කාට පවසම් ඒ අවනඩුව කියලත් කියනවනේ නේද? ගඟක් ගලන්නේ ඉහළ සිට පහළට. ඔව් ඉහළ සිට පහළට. පහළ සිට ඉහළට ගඟ ගලන්නේ නැහැ. රටක් හදන්න පුළුවන් වෙන්නේත් ඉහළ සිට පහළට. ඒ කියන්නේ පාලකයාගේ සිට තමයි රටක් හදන්න හැකි වෙන්නේ. එහෙම නැතුව ජනතාවගේ සිට පාලකයා දක්වා නෙවෙයි. හොඳේ ඒ බව බුදුරජාණන් වහන්සේත් හරි අපූර්වට දේශනා කරලා තියෙනවා. රජු ධර්මික විය යුතුයි. රජු ධර්මික නම් මැති ඇමැත්තල්ලා ධර්මික වෙනවා. මැති ඇමැත්තල්ලා ධර්මික නම් නිලධාරින් ධර්මික වෙනවා. නිලධාරින් ධර්මික නම් ඒ උන්දලගේ පවුල් සහ රටේ ජනතාවත් ධර්මික වෙනවා කියලා. ඔය ගැන ඒ කියන්නේ රටක අර්බුදවලට වග කියන්න ඕනේ පාලකීන් බව කූටදන්ත සූත්‍රයේත් එහෙම මනාව තේරුම් කරලා තියෙනවා. පාලකීන් හොරකමට හුරුවුණු අය නම් ආයේ ඉතින් නිලධාරින් ගැන කුමන කතාද නේද? ඒ බව සනාථ වෙන තවත් හොරකමක් දූෂණයක් ගැන විශේෂ විගණන වාර්තාවක් එළියට ඇවිල්ලා තියෙනවා. මේ ගැන අපි අපේ ප්‍රවෘත්ති ඔස්සේත් කතා කළා. මේ විගණන වාර්තාව සකස් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා රේගුව ගැන. ශ්‍රී ලංකා රේගුව ගැන ඒ වාර්තාව කියවනකොට තමයි තේරෙන්නේ රේගුව කියන්නේ හොර ගුහාවක් කියලා. හොඳේ හොර ගුහාවක් කියලා. මේ රට මෙහෙමවත් තියෙන එක ගැන ඇත්තටම පුදුම වෙන්න ඕනේ. මේ දූෂණය ගැන වංචාවන් ගැන සමහර විට අද ටෙලිවැකියෙන් විතරක් නම් ලියලා හවර කරන්න බැරි වෙනවා. හරිය කතාව ඒ තරමටම දිගයි. මේකත් මතක තියාගන්නකෝ. මේ රටේ දූෂණයේ වංචාව අක්‍රමිකතා ආදිය ගැන කෝප් කෝපා සහ විගණන වාර්තාවලින් නිතර නිතර එළිදරව් වෙනවා. අපි ඒ ගැන නිතර නිතර කතා කරනවා. නමුත් හිරේ ගිය එක හොරෙකු නම් නැහැ. හොඳේ හිරේ ගිය එක හොරෙකු නම්
නෑ හරිය දැන් බලමු රේගුව ගැන තව එකක් කියන්න ඕනේ ඔය රේගුවෙත් ඉන්නවා හොරකම් කරන්නේ නැති අය හොඳේ මේ තොප්පියේ ඒගොල්ලෝ දාගන්න එපා හරිය හොරකමට වංචාවට සම්බන්ධය විතරක් තොප්පි දාගෙන නැටුවට කමක් නෑ හොඳේ හැබැයි ඉතින් බය වෙන්න එපා ඔහෙලව කවදාවත් හිරේ දාන්නේ නෑ ඔහෙලා හිරේ යන්නේත් නෑ නේද හොරාට පොල් හරි අඹ හරි කඩල එහෙම අහුවෙනවා නෙවෙයි හරිය ඔව් එහෙම වුණොත් දාන එක දානවා ඇතුළට හොඳේ මොකද මේ ගේම ගැන විස්තර ලියන්න පෙර බය වෙන්න එපා මේ හොරු ඔය හොරුන්ව අල්ලන්නේ නෑ කියලා මෙහෙම කියන්නෙත් ඔය රජයේ විගණන දෙපාර්තමේන්තුවම බව කියන්න ඕනේ. රජයේ විගණන දෙපාර්තමේන්තුව ප්‍රකාශය පදනම් කරගෙන තමයි ඒ වාක්‍යයත් අප ලිව්වේ. හොඳේ ජාතික විගණන දෙපාර්තමේන්තුව මෙන්න මෙහෙම කියනවා. රජයේ ආයතනවල හොරකම නතර කරන්නට නිර්දේශ ලක්ෂයකට වැඩියෙන් රජයට දීලා තියෙනවා. ලක්ෂයකට වැඩියෙන් ක්‍රියාත්මක කරපු එක නිර්දේශයක්වත් නෑ කියලා විගණනේම කියනවා. හොඳේ මේක මාර රටක් නෙමෙයිද පුදුම රටක් නෙමෙයිද නේද හොඳයි දැන් බලමුකෝ රේගු කතාව රේගුව කියන්නේ රජයට ආදායම් එකතු කරන ප්‍රධාන තැන අපේ රටේ සමස්ත බදු ආදායමෙන් 37% විතර දායකත්වයක් ලබා දෙන්නේ රේගුව ඒක තමයි ඇත්ත මේ රටෙන් අපනයනය කරන භාණ්ඩවලින් සේම රට ඇතුළට ගේන ඒ කියන්නේ ආනයනය කරන භාණ්ඩවලිනුත් අපනයන ආනයන බදු අය කරන්නේ රේගුව හරිය එසේම හොරාට ගේන්න හදන භාණ්ඩවලට දඩ මුදල් පැනවීම රාජසන්තක කිරීම ප්‍රති අපනයන වැඩි දේ කරන්නේ රේගුව හරිද දැන් මේ රේගුව සතුව ප්‍රධාන අරමුදල් තුනක් තිබෙනවා රේගු නිලධාරීන්ගේ ත්‍යාග අරමුදල එක තමයි අංක 1. 2. රේගු නිලධාරීන්ගේ අතිකාල නැව්බඩු පරීක්ෂා කිරීමේ ගාස්තු සහ රේගු තොරතුරු තාක්ෂණ sannivedana අරමුදල කියලා එකක් තියෙනවා හරිද? බලන්නකෝ නේද අතිකාල වලට තරමුදලක් තියෙනවා. හොඳේ 3. එක තමයි රේගු නිලධාරීන්ගේ කළමනාකරණ හා වන්දි අරමුදල. එහෙම එකක් තියෙනවා. දැන් මේ අරමුදල් මේ ප්‍රධාන අරමුදල් තුන යටතේ තවත් උප අරමුදල් 4කුත් තියාගෙන යනවා. එක තමයි මද්‍රව්‍ය නිවාරණ අරමුදල. 2 තමයි ඉන්ධන අරමුදල. 3 තමයි 2.5% අරමුදල. හරිද? සහ වෙනත් අංශ සඳහා අරමුදල කියලා තමයි එක පවත්වගෙන යන්නේ. හොඳේ. දැන් මේ අරමුදල් වලට ආදායම් කොයින්ද? මේ අරමුදල් පවත්වගෙන යන්නේ කොහොමද? ඊට පෙර බලමු රේගුව ආදායම් උපයන විට ඒවට මොකද කරන්නේ කියලා නේද? රේගුව ආදායම් උපයනවානේ බදුවලින් දණ්ඩණයෙන් නේද? දඩගාලා ඒවට මොකද කරන්නේ කියලා බලමු. ආන් එතකොට ඔබට මේ ගේම තේරුම් ගන්නට පුළුවන්. දැන් නීත්‍යානුකූලව ආනයනය කරන දේවල් වලට හරියට නීතියට අනුකූලව ගේන දේවල් වලට රේගුබද්ද වදිනවා. ඒ රේගුබද්ද ඍජුවම යන්නේ කෙලින්ම රජයට. හොඳේ. ඒක කෙලින්ම රජයට යනවා. අපි උදාහරණයක් ගමු. සීනි ගමු. සීනි කිව්වහම බය හිතෙනවා නේද? මොකද මාර බදු සහන හම්බෙච්චි ආහාරයක් නේ නේද? සීනි කිලෝවක් ලංකාවට ගේනකොට අපි හිතමු රුපියල් 50ක් බදු ගහනවා කියලා. එතන සීනි මෙට්‍රික් ටොන් අපි හිතමුකෝ 1000ක් විතර තියෙනවා කියලා නේද? එතකොට කිලෝ එකකට රුපියල් 50 ගානේ ගණන් හදලා මෙට්‍රික් ටොන් වලට හදාගෙන ඒ මුදල කෙලින්ම රජයට අරන් දෙනවා. හරිද? ඕක තමයි රේගුව කරන්නේ. ඊළඟට යම් කිසි ආනයන වැරද්දක් හොයාගත්තොත් මොකක් හරි හොරයක් අල්ලගත්තොත් ආන් ඒ වෙලාවට දඩ මුදල නැත්තම් දණ්ඩනේ එහෙම එකුත් ගහනවා. ආන් ඒ දණ්ඩනේ තියෙනවනේ ඒ කියන්නේ දඩ මුදල. ඒක එකපාරම රජයට සම්පූර්ණ යන්නේ නැහැ. හොඳේ. ඒක සම්පූර්ණ රජයට යන්නේ නැහැ. දැන් උදාහරණයක් ගමු කහ. ඔබට මතකද මේ අර කහ ගේන එක තහනම් කළා කාලයක් නේද? ආ ඒ වෙලාවේ තහනමින් රිංගල හොරෙන් කහ ගෙනාවා. ආන් ඒ වෙලාවට ඒව අල්ලලා දඩ ගහනවා. ආන්නේ දඩ මුදල කෙලින්ම රජයට යන්නේ නැහැ. මෙන්න මෙතන ඉඳලා තමයි ගේම නියමෙටම ගහන්නේ. හරිද? දණ්ඩණියේ ඉඳලා තමයි ගේම ගහලා තියෙන්නේ. හොඳේ. රජයට අහිමි වන මුදල් කතා වෙන්නේ එතන ඉඳලා. ඒක දිගට ලියන්න ඕනේ. දිගට ලියන්න ඕනේ. හෙට ටෙලිවැකිය නෝරදුවාම අහන්න මේ ගේම් එක එතකොට ඔබට හොඳටම තේරුම් ගන්නට පුළුවන් වේවි. හොඳේ. ඔව් එතකොට ඔබට තේරෙවි අප මේ හිල් කූඩේට තව මොනතරම් කාලයක් වතුර පුරවමින් ඉන්න ඕනේද කියලා. හොඳේ. ඔව් තව කොච්චර කාලයක් වතුර පුරවන්න ඕනේද කියලා. හරිය. එහෙම කියමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. හෙට එක නෝරදුවාම් බලන්න හරිය. එම පුවතත් සමගින් සේතු උදෑසන පුවත් විකාශයමින් නිමාට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.